මැත්තට මදි විසබීජ නසන කරාබු නැට තෙල් තියෙන ප්‍රෝගාතුලින් මදින්න ඕනේ. නවුත් ප්‍රෝගාල්. සීලු දිනාගෙම ආදරේ දිනා ගන්න ජොබ් එක තමයි අයිස්ක්‍රීම් විකිණීම. අයිස්ක්‍රීම් විකිණීමේදී කවුරුත් තරහ වෙන්නේ නැහැ කියලා දිනවා. අනිත් ක්‍රමේ තමයි දේශපාලනයේදී හොඳ හිත දිනා ගන්න ක්‍රමේ තමයි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉීම. ගස් ලැබු ප්‍රතිපත්තිය, පතෝල ප්‍රතිපත්තිය. එතකොට ඒකෙදි කවුරුත් බනින්නේ නැහැ. මේ වගේ දෙයක් අනාවරණය කරන්න ගියාම බොහෝ දේවල් නැති වෙනවා, පහර කෑම් වලට ලක් වෙනවා, ඇසිඩ් ප්‍රහාර, වෙඩි තැබීම්, ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. මොකද මේ කණ්ඩායම ඉතාම බලවත්, ධනවත්, පාතාල කණ්ඩායම. මේවා ගැන විමර්ශනය කරන්න ගිය පොලිස් නිලධාරීන් දැනට මට දන්න විදිහට 100 ගානක් වගේ මැරිලා තියෙනවා. රංගදී හොඳම උදාහරණ තමයි රංගජීව. ඔහුට මරණාසන්න තුවාල ලැබුවා. සමහර අයගේ මේ මහකඳුරි මදුස්ලා ඔලු කපලා ගෙවල් වලට එව්වා. තමුන්ගේ පෙම්වතියට පවා ළඟදී කංජමානි ඉම්රාන් නේ මොකද ඔහු වෙඩි තබා තිබුණා. ඉතින් මෙතනදී පහර දීම්, ආසන නැතිවීම්, මන්ත්‍රී දූර අහිමිවීම්, රාජ්‍ය ඇමති දූර අහිමිවීම්, ගුටි කෑම්, හොම්බට ඇනීම් සියලු දේවල් බලාපොරොත්තු වෙන්න ඕන. නෑ කවදාවත් තනි. ඒ කියන්නේ මගේ අම්ම තාත්තා බොහොම වැදගත් දෙමව්පියන්. මගේ තනි වචන තිබුණේ මං හැමදාම මම දේශපාලනයට ආවේ 2006 සැප්තැම්බර් මාසේ මහමැති අපේක්ෂක කෙනෙක් හැටියට සබරගමුවේ. ඒ ඉස්ලා කටානේ සංවිධායක මම හිටියේ එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට. තමයි මුලින්ම සමාජික පත අස්සම් කරලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට පක්ෂ මාරු කරන දේශපාලනේ මම අනුමත කරන්නේ නැහැ. මම එහෙම වුණොත් මම ස්වාධීන වෙන්න පුළුවන්. මේ මම පක්ෂ මාරු කරන මේ 216,000 ගම්පහ ජනතාව මට එක්සත් ජාතික පක්ෂය දීලා තින්නේ ඒ පක්ෂයේ ඉන්න කියලා. ඉතින් ඒ පක්ෂයෙන් ඇවිල්ලා වෙන පක්ෂයක යන මගේ සූදානම නැහැ. එලවා දැම්මුත් මට අර නරේන්ද්‍ර මෝඩි කිව්ව කතාව තමයි කියන්න වෙන්නේ. නරේන්ද්‍ර මෝඩිගෙන් අහනවානේ ඔබ අගමැති නොවුනොත් මේ පාර මොකද වෙන්නේ කියලා. එතුම කිව්ව මම තේ ගහන්න යනවා කියලා. ඒ කියන්නේ තේ රස්සාව තාම තියෙනවා කියලා. මටත් තාම නළුවෙක් හැටියට, අධ්‍යක්ෂකවරයෙක් හැටියට මගේ ජොබ් එක කරන්න පුළුවන් සිනමාවේ. ඒකට යනවා. මම හිතන්නේ අපේ පක්ෂේම කරයි කියලා. දන්නේ නැහැ.